තෙරුවන් සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සීල දෙනාටම. සදැහැවත්නි, මෝහාන්ධකාරය දුරු කරමින් සැමතන සිත් තුළ ප්‍රඥාවේ ආලෝකය දැල්වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ තථාගත ලෝතුරු ශ්‍රී සද්ධර්මය සුපින්වත් ඔබ වෙත නිබඳ සන්නිවේදනය කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව පින්වත් ඔබ වෙත මේ සතියේදී ගෙනෙන ලෝතුරු සුභය සද්ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නේ. සදැවත්නේ දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනාවේ පින්බර දායකත්වය ලබා දෙන්නේ චම්පා කුඩලිකම මහත්මිය, ඒ වගේම දිනිවරුන් දෙදෙනා, බෑණනුවන් දෙපළ සහ පුංචි මුණුපුරන් දෙදෙනා ඇතුළු පවුලේ සදැහැති පින්වතුන් පින්වතියන් විසින්. එහෙමනම් අපි හැමදෙනාම සදැහැසිතින් තැන්පත්ව මෙතෙක් සිට දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුත්තිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බෞද්ධ රූපවාහිනී ඔස්සේ විකාශනය කරන මේ ලෝතුරු සුවය ධර්මදේශනා මාලාවේ අද දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ අපේ චම්පා කොඩලිගම මෑණියන්, එවාගේම දියණිවරු දෙදෙනා සහ බෑණවරුන් දෙපළ සහ පුංචි මුණුබුරන් දෙපළ, තම ඥාති හිතයිෂීන් කල්යාණ මිත්‍රයන් හැමදෙනාමත් පිරිවරාගෙන අපේ කොඩලිගම මෑණියෝ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ ඩේවිඩ් හනවීර ආදරණීය පියාණන්ට, එවාගේම චන්ද්‍රා අමර දිවාකර සමරසිංහ මෑණියන්, හේමපාල දේශබන්දු කුඩලිගම ස්වාමිපුරුෂයාණන්, එවාගේම පැමිණ සිටින සියලු දෙනා නමින් මිය පල්ලව සපත්වනු සිහිකටයුතු සියලු ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. එවගේම චම්පා කුඩලිගම මෑණියන්ගේ මැයි මාසේ 13 වන දිනට දෙන උපන්දිනයේ නිමිත්තෙන් අපි ආශිර්වාද කරනවා අපේ චම්පා කුඩලිගම මෑණියන්ට සුබ උපන්දිනයකට බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ ලැබේවා.
අම්මාට තව තවත් හොඳට පිංකම් කරගන්නට කායික ශක්තිය මානසික සුවපත් භාවය වගේම දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දියණිවරු තිදෙනා බෑණාවරුන් දෙපළට ඒ වගේම පුංචි මුණුබුරන් දෙදෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා අපේ කුඩලිගම මෑණියන්ට මේ පින්කම කරගන්නට බොහෝ පිරිසක් උදව් කළා උපකාර කළා. ඒ සෑම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරලා සිද්ධ කරන උතුම් පින්කම. ඉතින් අපේ චම්පා කුල්ලිගම මෑණියන්ට ලොකු උමනාවක් උනන්දුවක් තිබුණ තමන්ගේ උපන්දිනේට මේ වගේ ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරන්නට මිය පල්ලව සැපත් වුණු තම ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පින් දෙන්නට. ඉතින් අපේ චම්පා කුල්ලිගම මෑණියෝ 2019 වර්ෂේ කණ්ඩ පින්කම් ආදිය සිද්ධ කළ අප්‍රමාණ සන්තෝෂ භාවයට පත් වුණා. අපිත් අම්මගේ පින්කම් වලට සම්බන්ධ වුණා. ධර්ම දානමේ පින්කම් ඒ වගේම ධර්මාසන පූජ කරලා සංඝාවාස හදලා පූජ කරලා ඒ විතරක් නෙවෙයි අබේ දාන ආදී පින්කම් තමන්ගේ ජීවිතේ පුළු පුළුවන් අවස්ථාවලදී පින්කම් කරගත්තු හොඳ අම්ම කෙනෙක්. ඒ නිසා ඒ මව්වත් ගුණයක් තියාගෙන ඒ වගේ මිය පල්ලව සැපත් වුණු තම ආදරණීය ස්වාමි පුරුෂයාණන්ටත් මෑණියන්ටත් පියාණන්ටත් පින් දීලා මේ හැමදෙනාටමත් ආශිර්වාද කරලා මේ අම්ම ජීවිතයේ අනුස්මරණීය පින්කමක් කුඩලිගම් මෑණියවද සිද්ධ කරන්නේ. ඉතින් අද අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ මෙත්තානිසංස සූත්‍ර දේශනාව. බොහොම ලස්සන දේශනාවක්. මෙත්ත කියලා කියන්නේ පින්නතුනි මෛත්‍රියට. ආනිසංස කියලා කියන්නේ ආනිසංස. මෙත්ත ආනිසංස මෙත්තානිසංස. මෛත්‍රී භාවනාව කරන්න කලින් ආනිසංස දැනගන්නට ඕනේ. මොන පින්කමක් කරන්න කලනොත් ආනිසං දැනගන්න ඕනේ. ආනිසං දැනගෙන පින්කම් කරනකොට කුසලයේ වැඩි. දවසක් සරියුත් මහරහතන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ අහනවා, සාරිපුත්ත නුඹ මට දෙන දානේ දානිසංස වැඩි, එහෙම නැත්නම් මම නුඹට දෙන දානේ දානිසංස වැඩි. සරියුත් මහරහතන් වහන්සේ මතක් කළා, බුදුහාමුදුරුවනේ මට වඩා සීලයෙන් ගුණයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හැමතින් ඔබ වහන්සේ උසස්. එනිසා මම ඔබ වහන්සේට දානයක් දුන්නොත් එහි ආනිසංස වැඩි කිව්වා. බුදුහාමුදුරුව මතක් කළා, සාරිපුත්තේ කතාව වැරදි. සාරිපුත්තට වඩා මම දීමේ ආනිසංස දන්නවා. යමෙක් සාරිපුත්ත දීමේ ආනිසං දැනගෙන දන් දෙනවා නම් ඒ පුජ්‍යලයට කුසලයේ වැඩි. එතනින් අදහස් කරන්නේ සරියුත් හාමුදුරුව බුදුහාමුදුරට දෙන දානේ ආනිසංස නෑ කියන එක නෙවෙයි. සරියුත් මහරහතන් වහන්සේට වඩා බුදුහාමුදුරුව දීමේ ආනිසංස දන්නවා. ඒ නිසා මොන පින්කම කරන්න කලිනුත් ඔක්කොටෝම කලින් ඒ පින්කමේ ආනිසංස දැනගන්න පින්නතුනි. දැනගෙන පින්කම් කළාම කුසලයේ වැඩි. කඨින පින්කමක් වුණත් එහෙමයි. අම්ම කඨින පින්කමක් කළා ඒ වගේ කල්පනා කළාම කඨින පින්කමේ ආනිසං දැනගෙන පින්කම කරන්න ඕනේ. දැන් උතුම්ම දානේනි පින්නතුනි ධර්ම දානය. දාන තුනක්නේ, ආමිස දාන, ධම්ම දාන, අභය දානනේ. ආමිස දානය කියන්නේ සංඝික දානයක් දෙන එක ආමිස දානයක්, බුද්ධ පූජාවක් තියෙන එක ආමිස දානයක්. එතකොට අභය දානය කියන්නේ මරණයට කැප වෙච්ච සත්තු මරණයෙන් නිදහස් කරනම් ඒක අබේ දානය. කූඹියෙක් හරි වතුර ගහගෙන ගියොත් කූඹි හරි වතුරෙන් බේර ගන්න පුළුවන් නම් ඒකත් අබේ දානය. ධර්ම දානය කියන්නේ දැන් මේ සිද්ධ කරන දානය. නමුත් ඔය ඔක්කොට වැඩිය වටින්නේ ධර්ම දානය. ඒතර පින්නතුන්ට හිතෙන්නේ නැද්ද හරකෙක් නිදහස් කරන එකටත් වඩා සංඝික දානයේ දෙනවටත් වඩා ඇයි පින්නතුනි මේ බණ ටික ධර්ම දානය වටින්නේ? බණ ඇහුවොත් තමයි දානය ගණන් ලැබෙන්නේ. බණ ඇහුවොත් තමයි සීලය ගණන් ලැබෙන්නේ. බණ ඇහුවොත් තමයි භාවනා ගණන් ලැබෙන්නේ. බණ ඇහුවොත් තමයි අබේ දානය ගණන් ලැබෙන්නේ. ඔය මොන පින්කම ගැන අහගන්නත් බණ අහන්න එපයි. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ සීලම දානයන්ට වඩා අබේ මේ ධර්ම දානයේ පින්නතුනි වටිනවා කියලා. ඒ නිසා මෛත්‍රී භාවනාව කරන්නට කලින් ආනිසං දැනගන්නට ඕනේ. මෙත්තානිසංස සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනිසංස පින්නතුනි 11ක් තියෙනවා. මොනව කිරීමේද? මෛත්‍රී කිරීමේ ආනිසංස 11ක්. බුදුහාමුදුරුව මුලදිම දේශනා කළා මල උන්ට මරිච්චයිට මෛත්‍රී කළ වැඩක් නැහැ. මරිච්චයිට මෛත්‍රී කළ පින්නතුනි වැඩක් නැහැ. ඒ මෛත්‍රීන් ඵලක් නැහැ. අනිත් එක දේශනා කළා මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්නකොටම පළමු කොට තමන්ගේ සතුරාට මෛත්‍රී නොකළ යුතුයි.
සතුරාට මෛත්‍රී කරන්න එපා කියන එක නෙවෙයි මේ කිව්වේ. පළමුකොටම මෛත්‍රී භාවනාව කරනකොට පළමුකොට සතුරාට මෛත්‍රී නොකළ යුතුයි. මොකද සතුරා මතක් වෙනකොට මුලින්ම ඇති වෙන්නේ දේශයක්. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටිකයි සතුරාටත් මෛත්‍රී කළ යුතු වන්නේ. ඊළඟට කියනවා තමන්ගේ අතිශයින්ම ප්‍රිය යාළුවාට පළමුකොට මෛත්‍රී නොකළ යුතුයි. අතිශයින්ම ප්‍රිය යාළුවා උච්චස්ථානයේ මුලින්ම තබන්නට යනකොට පින්නතුනි හිත පීඩාවට පත් වෙනවා. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කළා තමන්ට මෛත්‍රී කළයි කියලා කවදාවත් සමාධියක් දියුණු වෙන්නේ නෑ. අනුන්ට මෛත්‍රී කළොත් තමයි සමාධියක් දියුණු වෙන්නේ. මරණකම් කිව්වත් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා සමාධියක් දියුණු වෙන්නේ නැහැ. මොකද අපි මේ ලෝකේ මතක තියාගන්න අපිට තරම් වෙන කාටවත් ආදරේ නෑ. ඔය මොනම කිව්වත් අපි ආදරේ පින්නතුනි අපිටනේ. කොතලජ්ජුරු මල්ලිකා දේවියගෙන් දවසක් ඇහුවනේ, මල්ලිකා දේවිය ඔයා ආදරේ කාටද කියලා. මල්ලිකා දේවිය කිව්වා මං ආදරේ මට කිව්වා. කොසලජ්ජුරු කොහොම හරි මේ ගිහලා බුදුහාඳුනුවන්ටත් කිව්වා, බුදුහාන්නේ මල්ලිකා දේවියගෙන් මං ඇහුවා කාටද ආදරේ කියලා. මල්ලිකා දේවිය කිව්වා මං ආදරේ මට කියලා. ඉතින් බුදුහාඳුරු කොහොත් හරි නිතින් කවුරුත් ආදරේ තමන්ටනේ. එහෙනම් තමන්ට මෛත්‍රී කළයි කියලා සමාධියක් දිනු වෙන්නේ. ඒ කියන්නේ ඒකයි කිව්වේ මා මෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝ. එතකොට තමයි සමාධිය පින්නතුනි දියුණු වෙන්නේ. දැන් අපි බලමු බුදුරජාන් වහන්සේ මේ දේශනා පටන් ගන්නේ මෙත්තායි භික්කවේ චේතෝ විමුක්තියා, මහණෙනි මෛත්‍රී ධ්‍යාන භාවනාව ආසේවිතාය. ආසේවිතාය කියලා කියන්නේ ආදරයෙන් ආරම්භ කරන කෙනෙකුට, භාවිතාය නැවත නැවත බහුල වශයෙන් කරන කෙනෙකුට, බහුලීකතාය යානිකතා, යානිකතා කියලා ධාවනය කරන්නට සූදානම් කර ඇති යානාවක් මෙන් පින්නතුනි සූදානම්ව තබාගෙන වැඩීමෙන්ද. ඊළඟට කියන්නේ වත්තුකතාය, ගෙයක් ගොඩනගන්නට ගෙබිම සකස් කරගත්තාසේ හැම විටම පින්නතුනි මෛත්‍රී ධානයක් ඇති කරගන්නට පින්නතුනි උත්සාහවන්ත විය යුතුයි. ඊළඟට කියනවා නිතර අවදියෙන් සිටින කෙනෙක් වගේ මෛත්‍රියෙන් අවදි කරගත්තු හිතක් ඔහුට තිබෙන්නට ඕනේ. හැමදාම උදේ පාන්දර අවදි වෙනකොට ඔයත් හිතන්ද අද මගෙන් කාටද පිහිටක් සැලසෙන්නේ. ඒක වතුර වීදුරුවකින් මිනිහෙකුට වෙන්න පුළුවන්, රුපියල් 20කින් වෙන්න පුළුවන්. ඒ මොකුත් නැත්තම් වචනයකින් හරි මිනිහෙකුට උදව් කරන්න පුළුවන් නම් එදා දවසේ ඒක හරි සතුටක්. බුදුහාමුදුරුවෝ උදේ පාන්දර අවදි වුණේ එහෙමනේ. අද මගෙන් කාටද පිහිටක් සැලසෙන්නේ. ඒ වගේ නම් පින්නතුනි අපිට ඒ සේවය කරන්නට බෑ. නමුත් මේ කියන්නේ හැමදාම උදේ පාන්දරවට ඒක හිතන්න. අද මගෙන් කාටද පිහිටක් සැලසෙන්නේ. එහෙම හිතනකොට හිතලා අවදි වෙනකොට එයාගෙන් දවසේ කවකොතනකවත් පින්නතුනි වරදක් සිද්ධ වෙන්නේ නැහැ. එයා බලන්නේ දවස ගෙවෙන්න කලින් කාට හරි අන්න හරි උදව්වක් කරන්න. ඒ උදව්ව කරලා ඇඳට ගිහිල්ලා එයා ඒ ගැන හිත හිතා හිත හිතා පින්නතුනි සතුටින් තමයි නිින්දට යන්නේ. එයාට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඒ කිසිවක් පින්නතුනි හිතට නැගෙන්නේ නැහැ. බොහොම පිරිසිදු මානසිකව තමහරු ඉන්න වැඩ කළ මහන්සි වෙලා ඒ වැඩ කරනකොට අද නම් කලින් මඩිදා ගන්න ඕනේ. අද හරි මහන්සි මොන ඇඳට ගියත් නිින්ද යන්නේ සමාල්ලාට පින්නතුනි. කොච්චරම එහෙමත් තියෙනවා. මොකුත් නෙමෙයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඒවෙන් පින්නතුනි මේ හිත හරියට පිරිලා සමහරුගේ මිනිස්සුන්ගේ හිතවල පින්නතුනි හරියට හැරව. ඒ සැරව සමහරුන්ගේ එළියටත් එනවා. මිනිස්සු ළඟ තියෙන දේනේ පින්නතුනි මිනිස්සු අපිට දෙන්නේ. ඔය ජර්මනියද කොහෙද? ජර්මනි රටේ මිනිස්සු පින්නතුනි කාලෙක දෙකට බෙදුනා. වෙන් වෙලා තිබුණේ පින්නතුනි තාප්පෙකින්නේ. එහා පැත්තේ මිනිස්සු, මේ පැත්තේ මිනිස්සු, එකම රටක් මේ. මේ පැත්තේ මිනිස්සු කරපු දේ තමයි කුණු අරගෙන ගිහිල්ලා තාප්පෙන් එහා පැත්තට විසිකලා. එහා පැත්තේ මිනිස්සු දැන් එහෙන් මෙහෙන් දුන්නාම ඉතින් එහෙනුත් මොනවට දෙන්න එපැයි. ඒ පැත්තේ මිනිස්සු මොකද කළේ? පළතුරු වට්ටි පිටින් හදලා, කූඩ පිටින් හදලා ගෙනත් තිබ්බ තාප්පෙ උඩ. තාප්පු උඩ තියලා අර මිනිස්ස බෝඩ් එකකුත් ගහලා ලියලා තිබ්බා මිනිස්සු ළඟ තියෙන දේනේ අපිට දෙන්නේ කියලා. ඒ කියන්නේ ඔය ඇත්තෝ ගාව කුණු තිබ්බට අපි ළඟ තියෙන්නේ පළතුරු. මිනිස්සු ළඟ තියෙන දේ තමයි අපිට දෙන්නේ. ඒ වගේ හිතන්න ඕනේ මිනිහෙක්ගේ කටින් වචනයක් පිට වෙනකොට නරක වචනයක් පිට ආයිතින් ඒ තියෙන දේනේ දෙන්නේ. හිතේ තියෙන දේනේ ඔය පිට වෙන්නේ. සමහරුන් ගේකෙනෙක් වි හිතවල හරියට සැරව කියලා ඒ සරව පින්නතුනේ එළියට ගඳ ගහනවනේ සමහරුන්ගේ. ඒ මොකක්වත් නෙමෙයි මෛත්‍රියක් නැතික. මේකයි කිව්වේ මිනිහෙකුට
කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන එකත් පින්නතුනේ කොච්චර හොඳ මෛත්‍රියක්ද. ඒකයි කිව්වේ උදේ පාන්දර අවදි වෙනකොට ඒක හිතන්න ඕනේ. අපි බොහෝ දේශනාවල කියලා තියෙන ඔයත්තු හැමදාම මෙහෙමයි නිදා ගන්නකොට ඇඳට ගිහිල්ලා මෙතන ඉන්න කවුරුත් වගේ ඉතිපිසෝ ගාතාවක් කියලා තමයි නිදා ගන්න. ඒක පුරුදු වෙන්න ඕනේ, ඒක හොඳයි. හැබැයි සිහියෙන් නිදාගත්තට බොහෝ දෙනෙක් සිහියෙන් අවදි වෙන්නේ නැහැ. ඒ නිසා උදේ පාන්දර අවදි වෙච්ච ගමන් ඇඳේ ඉඳගෙන හරිකමක් නැහැ පින්නතුනේ වැඳ ගන්න. වැඳගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන নমස්කාර පාඨෙත් තුන් පාරක් කියලා. තවත් පුළුවන් නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අද දවසේ මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා, සෑම සත්ත්වයෙකුට මෙහපතක්ම වේවා කියන මෛත්‍රී පූර්වාංගම සිතිවිල්ලෙන් ඇඳෙන් පය බිමට තියන්න කවදාවත් පින්නතුනි වරදින්නේ නැහැ. දවසක් දෙකක් නෙවෙයි, ඒක හැමදාම පුළුවන් නේ. පුරුදු කරන්න බැරි කමක් නැහැ නේ පින්නතුනි. බැරි දේවල් බුදුහාඳුර අපිට කියලා දුන්නෙත් නැහනේ. පුළුවන් දේනේ පින්නක, පුළුවන් දේවත් පින්නතුනි කරන්නකෝ. ඒක හරි වටිනවා. ඔය ඇත්තන්ගෙන් දරුවන්ටත් යනවා, දරුවන්ගෙන් ඒ දරුවන්ටත් යනවා. පරම්පරා පිටින් කවදාවත් පින්නතුනි මතක තියාගන්න වරදින්නේ නැහැ. ඒක බොහොම හොඳයි. අනිත් එක සබ්බේ සත්තා භවන්තු සුගතත්ත. ඔය කාර්යාලවල ඔෆිස් වල හරියට පින්නතුනි ප්‍රශ්න එකිනෙකට එක්කෙනෙක් පේන්න බෑ. වැරට යන්නෙත් පින්නතුනි හරියට මහා පුදුමාකාර පීඩාවක. මිනිස්සු අපිත් එක්ක කියනවා. හරියට ප්‍රශ්න. ඉතින් ඒ වෙලාව මතක තියාගන්න ඕනේ මේ දේශනාව. ඉතින් බොහෝ දෙනෙක් අහන නිසා මේ ආයතනයක ඔෆිස් එක කාර්යය වැඩ කරනකොට පින්නතුනි නිකන් හිතන්න සබ්බේ සත්තා භවන්තු සුගතත්ත. මේ ඔෆිස් එකේ වැඩ කරන සියලුම දෙනා නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ, සුවපත් වෙන්න ඕනේ, ඕනෝන් කෙරෙහි මෛත්‍රිය ඇති වෙන්න ඕනේ. පුළුවන්. ඕක වචනෙන් කියන්න ඕනේ, සිතින් හරි එහෙම හිතනකොට ඒ සිතවිලි ධාරාව, වචනෙන් කියනකොට වාග් ධාරාව, ඒ කාර්යාලයේ පුරා, නිවස පුරා පින්නතුනි පැතිරෙනකොට, පින්නතුනි මේ වාතලයට මුසු වෙනකොට, පින්නතුනි ලෝක ශාන්තිය තමන්ටම පින්නතුනි ලැබෙනවනේ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒකා දසානි සංසා පාටිකංකා. ආනිසංස 11ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකක් කළොත්ද? මෛත්‍රී භාවනාව කළොත්. පළවෙනි එක තමයි පින්නතුන් දන්නව මොකද්ද? සුඛං සුපති. හොඳට පින්නතුන් නිදා ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව කරනකොට. බුදුහාරු දේශනා කරන බොහෝ දෙනාට මහණේ සැපනින්ද අඩුයි. විඩාව නිසා, හිතර නැගෙන නොයෙක් නොයෙක් සිතුවිලි නිසා, විතරක නිසා, බිය තැතිගැනීම නිසා ඇතමුන්ට ඇතම්මය ඒවට මද්‍රව්‍ය පාවිච්චි කරනවා. හොඳ නින්දකට සමාරු පෙති පාවිච්චි කරනම හොඳ නින්දකට එහෙමත් සමාරු කරනවනේ. ඒ මොකක්වත් ඕනේ නැහැ පින්නතුනි මෛත්‍රී භාවනාව කරන කෙනාට. හොඳට සුවේ ඇතුව පින්නින්ද යනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මෛත්‍රී භාවනා වඩන්නාගේ සිත සංහිඳෙනවා. හිතේ තිබෙන නපුරු සිතිවිලි ටික 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 පින්නතුනි යටපත් වෙනවා. පින්නතුන්ට මතක ඇති සාමින් වහන්සේ නමක් ගමකට ගියා වස් කාලයක් ගත කරන්න. වස් කාලය කියන්නේ තුන් මාසෙනේ. ඒ වස්තු මාසේ ගත කළ උන්වහන්සේ නැවත වඩින්න හැදුවා ඒ ගමේ. කොහොම හරි උන්වහන්සේ භාවනා කරපු ගහ අධිග්‍රහිතව හිටවූ දේවතාවෙක් උන්වහන්සේට කියනවා, අනේ ස්වාමිනේ වඩින්න නම් එපා. ඔබ වහන්සේ වැඩිය තුන් මාසේ, වැඩ හිටිය තුන් මාසේ මේ ගමේ මිනිස්සු හරියට සමගියෙන් හිටියා. සතා සිව් පවා පවා ස්වාමිනේ රණ්ඩු සරවල් උනේ නෑ. ඔබ වහන්සේ වඩින්න කලින් ස්වාමියට මේ බිරිඳ පේන්න බෑ, බිරිඳට සාමියා පේන්න බෑ, අම්මට පුතා පේන්න බෑ, එහෙමයි ජීවත් වෙන්නේ. නමුත් ඔබ වහන්සේගේ එක්කෙනෙක්ගේ මෛත්‍රිය නිසා මේ මුළු ගමක් සමගි වුණා සාමීනි, වඩින්ට එපා කිව්වා. එහෙනම් මං තුන් මාසයක් ඉන්නම්කෝ. තව තුන් මාසයක් හිටියා. ඒ තුන් මාසෙල වඩින්න හදනකොට ආයිමත් කියනවා, සාමීනි වඩින්ට එපා. අනේ පින්නතුනි උන්වහන්සේ ජීවිතේ අවසන් වෙනකම්ම හිටියේ මේ ගමේ. බලන්නකෝ එක්කෙනෙක්ගේ මෛත්‍රිය නිසා කී දෙනෙක් නම් පින්නතුනි සමගි සම්පන්න වුණාද? ඔයත්තන්ගේ නිවෙස්වල, ගෙවල්වල යුග ජීවිත ගත කරනකොට පින්නතුනි ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න ඇති වෙනකොට මහත්තයා කේන්ති ගිහිල්ලා කෑ ගහනවා නම් නෝනත් ඒකම කෑ ගහන්න යන්න හොඳ නැහැ. එතකොට ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා මහත්තයා ඕනතරම් කෑ ගහනකම් බලන් ඉන්න ඕනේ. එච්චරයි නිවෙයිනේ. කොයිලා කරේ කෑ ගහලා ඉවර වෙයිනේ. ඉවරුණාට පස්සේ ප්‍රශ්න කතා කරන්න ඕනේ. මහත්තයා මෙහෙමයි, ආයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න බෑ මේ ගෙදර. බොහොම ප්‍රශ්න විසඳන්න බෑ. පුළුවන් කතා කරගන්න. හැබැයි නිවිච්ච වෙලාවට. ඒකනේ බුදුරජාන් වහන්සේ පින්නතුන්ට මතකද, කේන්තියෙන් ඉන්න මිනිහෙකුට බණ කියන්න එපා, මෛත්‍රියෙන් ඉන්න මිනිහෙකුට තමයි බණ කියන්න ඕනේ. කේන්තියෙන් ඉන්නකොට බණ කියන්න එපා කිව්වා. ඇයියේ? කේන්තියෙන් ඉන්නකොට ලේ ධාතුව රත් වෙලානේ. ලේ ධාතුව කුපිත වෙලා තියෙනකොට බුද්ධිය අවදි වෙන්නේ නැහැ. හොඳ ලේ, පිරිසුදු ලේ මොලේට යනකොට තමයි බුද්ධිය ටික ටික අවදි වෙන්නේ.
පිනතුට මතකද ආලවකගේ ගෙදරට බුදුරහාමුදුරු වැඩම කළා. මතකයි ආලව ගෙදර හිටියේ නෑ. නමුත් පස්සේ ආලවක ආවනේ. ඇහිලා බුදුහාන්ට මොකද්ද කිව්වේ? එළියට බහින්න කිව්වා. කී පාරක්ද? තුන් පාරක්. ඇතුළට වඩින්න කිව්වා. තුන් පාරක්. හතුනි පාර වඩින්න ගොන් බුදුහාඳුරුකු මම යන්නේ ආලවක, පුළුවන් දෙයක් තියෙනම් කරන්න කිව්වා. ආලවක ප්‍රශ්න ටිකක් ඇහුවා. ඒක වෙනම දේශනාවක්. එතකොට ඇයි පින්නතුනි ආලවක කියන දේ බුදුහාමුදුරුව ඇහුවේ? බුදුහාන්ට මොනවද කරන්න බැරි? දැන් වෙන කෙනෙක් නම් හිතනවනේ මං ආ ඔයාට බණ කියන්න, ඔයාට බණ එපා නම් මට මොකටද, මම යන ඔයන්ට. එහෙමනේ පින්නතුනි සාමාන්‍ය ලෝකේ. නමුත් ආලවක කියන දේ බුදුහාමුදුරුව අහනවා. එළියට වඩින්න ගලියට වැඩ ඇයියේ. අන්න බුදුරජාන් වහන්සේ කල්පනා කළේ මං ආවේ ආලවකට බණ කියන්න. නමුත් දැන් ආලවකට හොඳටම කේන්ති ගිහිලා. මේ මිනිහයි කේන්තියේ නිවෙන්න නම් කරන්න ඕනිකම දේ තමයි මේ මිනිස්සයට ඕන විදියට මං වැඩ කරන්න ඕනේ. එතකොට මෙයාගේ කේන්තිය ටික ටික නිවෙනවා. එතකොටයි මට ආපු වැඩේ කරගන්න පුළුවන්. ආපු වැඩේ තමයි බණ කියන එක. ඉතින් බුදුහාඳුර ආලවකට බණ කිව්වනේ. එකට කියන්න ගියා නම් කරන්න ගියා නම් ආලවකට බණ කියා ගන්න හම්බෙන්නේ. ඒ වගේ නිවෙස්සලත් ප්‍රශ්න ඇති වෙනකොට මතක තියාගන්න, නෝනට කේන්ති කියලා කෑ ගහනවා නම් මහත්තයා නිකන් ඉන්නට ඕනේ. ඕන තරම් කෑ ගහ ගන්න දීලා කෑ ගහලා ඉවර වෙයිනේ, නිවෙයිනේ. අන්නේ නිවුනහමයි පින්නතුනි ප්‍රශ්නේ කතා කරන්නට ඕනේ. බන්න කොච්චර ලස්සනද කියලා. ඒ මොකුත් නෙමෙයි පුංචි ඉවසීම පුරුදු කරන්න පුළුවන් නම් පින්නතුනි මෛත්‍රී මේකෙදි හරි වටිනවා. අර සොක්‍රටිස් කියලා පණිවරයෙක් හිටියානේ. සොක්‍රටිස් මේ හරියට පින්නතුනි පොත් කියවනවා. බොහොම ගොතෙක්නේ. සොක්‍රටිස් පඬිතුමා දවසක් පින්නතුනි සාලේ, ගෙදර සාලේ ඉඳගෙන පින්නතුනි පොතක් කියවනවා. නෝන කුස්සිය ඉඳගෙන උයනවා. උයන ගමන් ඉතින් මහත්තයටත් බයිනවා. එළ වැඩක් කරන්නේ නැහැ, පොත්මයි කියවන්නේ. ඔක්කොම මං තනියෙන් කරන්න ඕනේ. ඔහොම කීකේ බයිනකොට ඉතින් සාලෙට ඇහෙන්න බයින්නේ. ඉතින් මේ කුස්සිය පැත්තෙන් සාලෙට වචන හෙට ගියාට සාලෙන් වචන යන්නේ කුස්සියට. එහෙමත් ප්‍රශ්නයක් තියෙනෝනේ. ඒ කියන්නේ දෙපැත්තට වචන ගියා නම් මොකද ප්‍රශ්නයක් නැහැ. මොකද කුස්සියෙන් සාලෙට වචන ගියාට එහෙම මෙහෙට ගියාට මම පින්නතුනි සාලෙන් එන්නේ කුස්සියට වචන. සොක්‍රටිස් පඬිතුමා හිත උගතනේ. ඉවසීම දන්නව, කරුණාව දන්නව, මෛත්‍රිය දන්නව, බුද්ධිය හොඳට අවදි වෙලානේ. ඉතින් පොත කියවනවා. ඉතින් සාලෙන් කුස්සියට මොකොත් වචනයක් එන්නේ නැත නිසා නෝන කරපු දෙය තමයි ඉඳුල් භාජනේ. පින්නතුනි ගිහිල්ලා හැලුවා. සාලට ගිහිල්ලා සොක්‍රටිස් පඬිතුමාගේ ඇඟේ ඔළුවේ හැලුවා. සොක්‍රටිස් පඬිතුමා මොකක්ද නෝද කිව්වේ? ගොරෝනකොට මං හිතුවා ළඟදී වැස්සක් එයි කියලා. ඕන් කියපේ ගොරෝනකොට මම හිතුවා ළඟදී වැස්සක් එයි කියලා. ඇයි ඉතින් කුස්සිය ඉඳන් ගෙරෙව්වනේ. ඇයි කියෝනෝ කියෝනෝ බයිනෝ. ඉවරයක් නැහැනේ. එතුමා හිතුවා තව සුළු මොහොතකින් අනිවාර්යෙන් වතුර බාල්දියකුත් සාලෙට එයි කියලා. ඒ වගේම ආවා වෙන මිනිස්සෙක් නම් එන කේන්තියට පින්නතුනි කෑලිවත් ඉතුරු වෙන්නේ නැහනේ. ඇත්තම කතාව ගත්තොත් අපිට හිමි වසන්න බෑනේ. මේ පාඩුවේ පොතක් කියවකෝ පින්නතුනි හිටේ මිනිස්සයා. නමුත් අර මිනිස්සේ කරුණාව, මෛත්‍රිය යොක්කෝම නිසා විහිළුවෙන් මේක යන්න ඇරියා පින්නතුනි. කොහොම හරි ගොරෝනකොට මම හිතුවා ඒක ළඟදී වැස්සක් එයි කියලා. දැක්කනේ ඒවා. ඉතින් දැක්කනේ එතෙන්දී පින්නතුනි ක්‍රියා කරපු විදිය. ඒ තමයි පින්නතුනි ආර්ය ශ්‍රාවකයෝ. ඒ තමයි පින්නතුනි බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව, බුද්ධානුශාසනා පින්නතුනි පිළිපැදීම. අනිත් එක මේ මෛත්‍රියේදි පින්නතුනි සමගියත් වටිනවනේ. දැන් සංඝය අනාගතයේ අසමගිය වුණොත් ධර්මයේ පුරුදු කරන්න බෑ. සංඝය සමගින් හිටියොත් තමයි ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. අනාගතයේ පින්නතුනි ආහාර විපත්තියක් ආවොත් පෙරි වෙලාවක් કરી ඒ ධර්මයේ පුරුදු කරන්න බෑ. ආහාර විපත්තියක් ආවොත් මිනිස් හොයන්නේ මොනවද? ධර්මේ නෑ පින්නතුනි. මිනිස් හොයන්නේ කොහොම හරි ජීවත් වෙන ආහාර හොයන්නේ. ඒ ආහාර හොයාගෙන යන ගමනේදී කොහෙවත් නැති වෙනකොට පන්සලටත් මිනිස්සු යන්න පුළුවන්. මොකද පන්සලට ආවයි කියලා මිනිස්සු ආහාර හොයාගෙන මොකෝ එළවන්නේ බෑ. සුනාමි ආවා. මිනිස්සු කොහෙද හිටියේ? පන්සල්වල, ධර්මශාලාවේ. මාස ගණන් හිටියා, අවුරුදු මාස ගණන් හිටියා. ඉව්වේ පිවි පන්සලේ, ධර්මශාලාවේ කෑවිවේ, බුදිය ගත්තේ පන්සලේ. වරදක් දෝෂයක් නෙමෙයි මේ කියන්නේ. බැරි වෙලාවත් එහෙම වුණොත් අනාගතේ ආහාර විපත්තියක් ආවොත් වෙන එකම දේ තමයි භික්ෂුවකට
ආය මේ බණක් භාවනාවක් කරන්න, බණ පොතක් කියව ගන්න, මොකක් උපකක් කරන්න හම්බෙන්නේ නෑ. ඇයි මිනිස්සු පන්සලේනේ? බුදුහා දේශක අනාගත බය සූත්‍රයේදී අනාගතයේ ඇතිවෙන්න තියෙන බය දැකලා දැම්ම ප්‍රත්‍යක්ෂ ගුණ කරගත්තු ධර්මය අවබෝධ කරගන්නටත් නොනසූ කෙලෙස් නසන්නටත් උත්සාහවන්ත විය යුතුයි කිව්වා. ඒක බොහොම ලස්සනයිනේ. ඉතින් මේ සුඛං සුපති කියලා කියන්නේ පින්නතුනි ඕනෑම වෙලාවක බුදුහාමුදුරු දේශනා කළා මෛත්‍රී භාවනා කරන හොඳට නිින්ද යනවා. සුඛං සුපති. ඒක තමයි පළවෙනි ආනිසංසය. මෛත්‍රී භාවනා කරන ආනිසං දැනගන්න එපයි. ඒකනේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ ඕන වෙලාවක පින්නතුනි මේ ඒ දෙයට කලින් ආනිසංස පක්ෂය පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක හරි වටිනවා. ආනිසං දැනගෙන ඉදී කරනකොට ඊළඟට කියන සුඛං පටිබුද්ධති. ඒ කියන්නේ සැපෙන් පින්නතුනි අවදිනවා. සමහර කෙනෙක් පින්නතුනි උදේ කාලේ අවදි වෙනකොට කේන්ද්‍රි ගාමින් මේ දේශනාව කියන දුකසේ ඇඹරි ඇඹරි අවදි. නමුත් මෛත්‍රී භාවනාව කරනගෙනාගේ මුහුණ පින්නතුනි බොහොම ප්‍රබෝධමත් පින්නතුනි අවදි වෙනවා. අනිත් එක උදේ පාන්දර පින්නතුනි අවදි වෙන්නට ඕනේ. බ්‍රහ්ම මුහුර්තය කියලා එකක් තියෙනවනේ. එම අවදි වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඉස්ත්‍රියක් වුණත් පුබ්බුට්ටායි. ඒ කියන්නේ ගෙදර සියලු දෙනාට කලින් ඉස්ත්‍රි අවදි වෙන්නට ඕනේ. නැත්තම් පින්නතුනේ ගෙදර ප්‍රශ්න ඇති වෙනවා. පච්චා නිපාතිනි. ඉස්ත්‍රියක් වුණාම සියලු දෙනා නිදාගත්තට පස්සේ නිදාගන්නට ඕනේ. කිංකාර පටිස්සාවිනි. කුමක් කළ යුතුද යනුවෙන් පින්නතුනි යසා කරන තැනැත්තියක් බවට පත් වෙන්න ඕනේ. පිරිමියේ ඒ විදියට කටයුතු කළාට පස්සේ අමාරු වටන වගේ නෙමෙයි. ස්ත්‍රියකට පින්නතුනි යමක් කරන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙමෙයි 10-12 පාරක් කර ස්ත්‍රියක් නම් හිතන්න ඕනේ. පිරිමි වගේ නෙමෙයි. මොකද වැරදුනොත් පින්නතුනි ඒ දේ මේ කියන එක පින්නතුන්ට තේරෙනවනේ. අර ඒ විදියට බුදුහාමුදුරුවෝ කල්පනා කරන්නට ඕනේ. අර විසාකාවට බුදුහාමුදුරු දේශනා කළා විසාකාවෙනි යම්කිසි ස්ත්‍රියක් කායික මරණින් පස්සේ, ඒ කියන්නේ කය බිඳී මරණින් පස්සේ උපදිනව නම් මනාප කායක දෙවියන් උතුර උපදිනව. හැබැයි කරුණ වටක් තියෙන්න ඕනේ. කරුණ වටක්. ඉස්ත්‍රියක් වුණාම දැනගන්නට ඕනේ මිනිහෙකුට බත් එකක් බෙදුවත් පිළිවෙලකට බෙදන්න ඕනේ. කන්න බැරි තාලට මිනිස්සුන්ට බත් බෙදන්න එපා. ඒවා පින්නතුනි හොඳ නැහැ. මට කෑවත් දෙකයි නොකෑවත් දෙකයි. ඒ විදිහට බත් බෙදන්න එපා. පිරිසිදුව බත් එක බෙදන්න ඕනේ. පිළිවෙලකට බත් එක බෙදන්න. සමහර අම්ම ලස්සනට බත් එක බෙදනවා. ඒක ගිහිල්ලා දිගෑරියට පස්සේ බත් එක කන්න පින්නතුනේ බත් කටක් කටක් ගන්න මිනිස්සු පින් දෙනවා. ඒකත් එක. ඇයි දන් දෙන්නේ මනාව දෙන්නේ. දන් දෙන්නත් පුළුවන්. ඉතින් මනාව දෙන්න එපාය. ඉතින් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ කරුණ වටක් තියෙනව නම් ඒස්ටි කායික මරණින් පස්සේ විසාකාබෙනේ මනාප කායික දෙවියන් අතර පින්නතුනේ උපදිනවා. ඒකයි මේ දේශනාව කියන්නේ පින්නතුනේ අවදි වෙන කොටත් සිහිපත් වෙන්නේ මෛත්‍රියයි. නිදා ගන්න කොටත් පින්නතුනි සිහිපත් වෙන්නේ මෛත්‍රිය. සුකම් පටිබුද්ධති. එහුට පින්නතුනි හොඳට පිබිදෙන්න පුළුවන්. තුන්වෙනි ආනිසංසය තමයි නපාපකං සුපිනම් පස්සති. සුපිනම් කියන්නේ සිහිනවලටනේ. පාපකං කියන්නේ පෞකාර. පින්නතුනි හීන දකින්නේ. පෞකාර හීන දකින්නේ. මේ දේශනාවේ කියනවා සිහින දකින්නේ අඩ නින්දේදී. තද නින්දේදී සිහින දකින්නේ නැත. මෛත්‍රී භාවනා පුරුදු නැති කෙනාට බුදුහාමුදුරු දේශනා කරන බියකරු සිහින දකිනවා. නපුරු සතුන් වට කරගෙන ඉන්න වගේ පේනවා. කන්දක් උඩින් පල්ලෙහාට වැටෙන වගේ පින්නතුණියව පේනවා. ඒ වගේ තියෙනවා. නමුත් මෛත්‍රී භාවනාව කරන කෙනාට නපාපකං සුපිනං පෞකාර හින ඔහු දැක්කත් සිහිනෙන් දකින්නේ බෝ මලුවක් අතුගාන එකක්. එහෙම නැත්නම් චෛත්‍ය මලුවක් සුද්ධ බුද්ධ කරන එකක්, මල් ආසනයක් සුද්ධ කරන එකක්, විහාරය අතුගාන එකක්, ධර්මශාලාවක් අතුපතු ගාන එකක්, සිල් ගත්ත එකක්, බණහන එකක්, භාවනා කරන එකක්. සිහිනෙන් දැක්කත් ඒ වගේ ලස්සන දෙයක් දකිනවා මිසක පෞකාර සිහින දකින්නේ නැහැ පින්නතුනි මෛත්‍රී භාවනාව කරන කෙනා. අනිත් එක බුදුහාඳුරු දේශනා කරනවා ව්‍යාපාදය. ඒ කියන්නේ මේ තරහවනේ. ඕක විරුද්ධේ. එතකොට තේරුම් ගන්න ඕනේ ව්‍යාපාදයක් තරහවක් ඇති වෙන්නේ තවත් කෙනෙක් කරෙහි මොකුත් නිසා නෙවෙයි. තමන් කැමැද්දේ අනිත් පුජ්‍යලයා නොකිරීමත්, තමන් අකමැද්දේ අනිත් පුජ්‍යලයා කිරීමත්. ඕකනේ. වෙන කිසිම හේතුවක් නිසා පින්නතුනේ තරහ යන්නේ නැහැ. ගෙදරක් ගත්තත් එහෙමයි, පන්සලක් ගත්තත් එහෙමයි, වෙනතනක ආයතනයක් ගත්තත් එහෙමයි පින්නතුනේ. අපිට ඕන විදියට අනිත් මිනිහ වැඩ කරනව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ලෝකයක් කොහෙවත් පින්නතුනේ නැහැ. තේරුම් ගන්නට ඕනේ. බුදුහාමුදුරුව දේශනා කළා ඒ වෙලාවට කෙනෙක් කෙරෙහි කේන්තියක් ඇති වුණොත්, යම් කිසි කෙනෙක් කෙරෙහි, ඒ මිනිස්යාගේ නැති ප්‍රශ්නත් ඇදලා ගන්න එපා කිව්වා. ඒ මිනිස්යාගේ හොඳ ගුණයක් මතක් කරගන්න.
එතකොට අර ඇති වෙන කේන්තිය දේශය ටික ටික දුරු වෙනවා. ඒක ඇත්ත පින්. ඒක බොහොම හොඳයි. ඒක කේන්ති කවුරු හරි කෙනෙක් කරේ කේන්ති ගියාට පස්සේ ඒ මනුස්සයාගේ නැති දේවලුත් ඇදලා ගන්න එපා. කරන්න ඕනේ එකම දේ තමයි පින්නතුනි මේ හොඳ දෙයක් මතක් කරගන්න. මොකක් හරි මනුස්සයෙක් කරපු උදව්වක් හරි වචනෙන් කරපු උදව්වක් හරි මොකක් හරි Tamanට වෙන්න ඕනේ නැහැ. පවුලේ කාට හරි කෙනෙකුට හරි උදව්වක් කරපුවක මතක් කරගන්න. එතකොට කේන්ති ටික ටික දුරු වෙනවා. පින්නතුට මතකයි බුදුහාඳුරු සූත්‍රයක් දේශනා කළ ආඝාත පටි විනය කියලා. ආඝාත කියන්නේ තරහට, පටි කියන්නේ හාත්පසින්, විනය කියන්නේ දුරු කරනවා. තරහව හාත්පසින් දුරු කරන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක් බුදුහාඳුරු දේශනා කළා. කෙටියෙන් කියන්නම්, පින්නතුනි කෙනෙක් ඉන්නවා කායික වශයෙන් අපරිසිදුයි. ඒ කියන්නේ කයින් කරන වැරදි ඔක්කොම කරනවා. මොනවද? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවන කරනවා. හැබැයි පින්නතුනි මේ මනුස්සයා බොරු කියන්නේ. බොරු කියන්නේ වචනයෙන් කරන එක වරදක්වත් කේලම් කියන්නේ ඉස් වචන මොකක්වත් කියන්නේ. මෙබඳු කෙනෙක් කරෙහි ද්වේෂයක් ඇතිවෙනොත් පින්නතුනි මොකද්ද හිතන්න ඕනේ? අන්න ඒ මනුස්සයා සත්තු මරන එක හොරකම් කරන එක මට වැඩක් නෑ, මොන වුණත් මේ මිනිහා බොරු කියන්නේ නෑනේ කියලා හිත අදා ගන්නවා. එච්චරයි. අපිට ඕනේ අපේ හේතේන ද්වේෂය දුරු කරගන්නනේ. අපිට ඕනේ ඒක ලස්සන උපමාවකුත් කියනවා පින්නතුනි. පාංශකූල චීවර පොරෝණ භික්ෂුවක් ඉන්නවා මිනිහක් උතුපර දිකැලෙනින්. ඕ ඉතින් ඕක බල්ලෝ කාකුරු ලැබගෙන කෑමට පස්සේ රෙදිකැල විතර ඉතුරු වෙන්නේ. පාංශකූල චීවර පොරෝණ භික්ෂුවක රෙදිකැල වටිනවා. නමුත් පින්නතුනි සුසාන භූමියට වැඩියහම මේ සාමින් වහන්සේ මේක අතින් අල්ලන්නේ, අතින් අල්ලන්නේ විස බීජනේ. උන්වහන්සේ කරන්නේ මේ පාංශකූල මොකද්ද මේ මිනිහොත ප්‍රතිකැල කකුලේ පයින් පාග ගන්නවා. එක කකුලකින් කොනක් පාගගෙන අනෙක් කකුලේ මාපටැඟිල්ලෙන් රෙදිකැලේ අනෙක් කොන අරගෙන ගසනවා. දැන් මේ ගස 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 මේ භික්ෂුව මොකද්ද බලන්නේ? රෙදිකැලේ හොඳ කොටසක් තියෙනවද මට ගන්න? හැරව ගෑවිච්ච ගන්නෑ, ලේ ගෑවිච්ච ගන්නෑ, පණුව ගහපුවා ඒව ගන්නෑ. රෙදිකැලෙත් ගන්නෙ හොඳ කොටස විතරයි. ඉතින් හිතන්නකෝ මිනිහක් ඔත පුරුදි කෑල්ලකත් මොකෝ හොඳ කොටසක් නැද්ද ගන්න? තියෙනවා. ඉතින් ඒක අරගෙන කෑල්ලක් අරගෙන සිවුරු ඉරිච්චතනක් කරි මහා ගන්න බැරිද? පුළුවන්. ඉතින් ඉරිච්චතනත් මහාගෙන එක්ක සිවුරකුත් මහාගෙන මෙන්න දැන් භික්ෂුව පිණ්ඩපාතෙත් වඩිනවා ගමේ. ඇයිද මේ භික්ෂුවට කවුරුවක් අබ්බයිනවද? අයියෝ සාමිනි පාංශකූල චීවරද පොරවන්නේ, මිනිහක් ඔත පුරුදි කෑල්ලද පොරවන්නේ? නෑ, මිනිහක් ඔත පුරුදි කෑල්ලකත් ගන්න දෙයක් තියෙනවා. ඒ වගේ මතක තියාගන්න. මිනිහෙක් කොච්චර නරක් වුණත් මතක තියාගන්න මේ මිනිස්සයාගෙත් හොඳ දෙයක් තියෙනවා. තව කෙනෙක් ඉන්නව පින්නතුනි, මේ මිනිස්සයාගේ වචනය අපරිසදුයි. හැබැයි කායික පැත්ත පරිසදුයි. බොරු කියනවා, කේලම් හිසචන ඔක්කොම කියනවා. හැබැයි පින්නතුනි සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. මෙබඳු කෙනෙක් කරේ දේශයක් ඇතුනොත් පින්නතුනි මොකද්ද හිතන්න ඕනේ? කේලම් කියන එක හොරකම් මේ බොරු කියන එක මට වැඩක් නෑ, මොන වුණත් මේ මොන සත්ත මරන්නේ නැහැ නේ කියලා හිතා දාගන්න තියෙන එච්චරනේ. ඒක ලස්සන උපමාවක් කියනවා. වතුර තිබහා වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා බහිනව පොකුණකට. අනේ පින්නතුනි උඩ පාසි දියසෙවෙල්. මෙයා කරන්නේ මොකද්ද පින්නතුනි? උඩ තියෙන පාසි ටික දියසෙවෙල් ටික අතින් එහාට මෙහාට කරනවා. ඉතින් දියසෙවෙල් එහාට මෙහාට කළාම යට තියෙන්නේ මොනවද? හොඳ වතුර. ඉතින් නරක ටික අයින් කළාම යට හොඳ වතුර තියෙනවනේ. ඒ වගේ මතක තියාගන්න. මිනිහෙක්ගේ නරක ටික අයින් කළාම හොඳ පැත්තක් තියෙනවා. හොඳ ටික විතරයි ගන්න ඕනේ, එච්චරයි. ලස්සනනේ. මුකුත් ඕනේ නැහැ. උපමා ටික මතක තියාගත්තා. ඒත් වටිනවනේ. තව කෙනෙක් ඉන්නෝ පින්නතුනි තුන්වෙනියා. කායික වශයෙන්ුත් අපරිසිදුයි, වචනයත් අපරිසිදුයි. හැබැයි පින්නතුනි මනස පිරිසිදුයි. අපි කියන්නේ ඉතින් මොන වුණත් ඒ මිනිහගේ හිත හොඳයි කියලා. ඕ සත්තු මරුවට, හොරකම් කළාට, බොරු කිව්වට, කේලම් කිව්වට හැබැයි මිනිහගේ හිත හොඳයි. මේ අනුන්ගේ දේවල් ත්‍රිෂ්‍යා කරන්නේ, කුහක්කම් කරන්නේ, ඒවා කරන්නේ නැහැ පින්නතුනි. ඉතින් සත්තු මරණ එක මට වැඩක් නැහැ, බොරු කියන එක මට වැඩක් නැහැ, මොන වුණත් හිත හොඳයි නේ කියලා හිත හදාගන්න, එච්චරයි. එබදු කෙනෙක් කරේ කේන්තියක් ආවොත් බැරි වෙලාවක් හරි. ඒක ලස්සන උපමාවක් කියනවා. වතුර දිභා වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සේ වතුර හොයාගෙන යනකොට පින්නතුනි මේ ගොංකුරයක් ඇතුලේ, ඒ කියන්නේ හරකෙක් අඩිය ගැව්වට පස්සේ එතන වලක් හැදෙනවනේ. ඒක ඇතුලේ වතුර ටිකක් තියෙනවා. දැන් කොහේවත් වතුර නැති කොට ගොංකුරේ ඇතුලේ වතුර ටිකක් තියෙන මිනිස්සයාට වටිනවනේ. හැබැයි ඉතින් මේක වෙන බොන්න ක්‍රමයක් නැහැ. මේ කරන්ට් ඕනේ එතනම දන ගහ ගන්න ඕනේ ගවයෙක් වගේ. ඒ ගොංකුරේ ගාව දන ගහ ගන්න ඕනේ.
අත් දෙක කොන්දරට තියලා බැඳ ගන්න ඕනේ. හිමිහිට මූණ පාච් කරලා දිවෙන් ඇද ඇද වතුර ටික බොන්න ඕනේ. හිම බිවුත් බොන්න පුළුවන්. හිතන්නකෝ. කොහේවත් වතුර නැතිකොට ගොංකුරේ ඇතුළේ තියෙන වතුර ටිකත් මේ මිනිහයට වටිනවනේ. ඒ වගේ තමයි හිත මේ මොකද්ද? කයත් අපිරිසිදු කොට, වචනියත් අපිරිසිදු කොට, මනස පිරිසිදු වෙනම් ගන්න ඕනේ. ඒ ටික විතරයි. තව කෙනෙක් ඉන්නවා. ඒ කවුද? කායික වශයෙන් අපිරිසිදුයි. වචනයත් අපිරිසිදුයි. මනසත්. ඉතින් මොකක්වත් හොඳ නැහැනේ. ඉතින් අර මුලින් කිව්ව තුන් දෙනාම මොකක් හරි එකක් හරි හොඳයිනේ. ඉතින් මේ මනුස්සයගේ මොකක්වත් නැහැනේ හොඳ එක. ඇයි කායික වශයෙන් තත්තු මරණ වේවත් කරනවා, බොරුත් කියනවා කියලා ඒවත් කියනවා. හිතත් හොඳ නැහැනේ. එතකොට මේ මනුස්සයගේ මොකද්ද ගන්න තියෙන්නේ? බුදුහාඳුරු දේශනා කරනවා, හිතන්න කිව්වා කවදා හෝ දවසක මේ මිනිහ හොඳ මිනිහෙක් වුණොත් මට ඇති. එහෙම කියලා හිත හදා ගන්න කිව්වා. මේකත් මෛත්‍රිය තමයි. ආඝාතය, ඒ කියන්නේ තරහව දුරු කිරීමනේ. ඔව්. ඒක ලස්සන උපමාවක් කියනවා. අසනීපෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා යනවා පින්නතුනි බේත් ගන්න. වෙද මහත්තයෙන් එහා ගමේනේ. දැන් මේ මිනිස්සයා ගමෙන් පිටත් වුණා. වෙද මහත්තයා හොයාගෙන යන්නේ. හැබැයි වෙද මහත්තයා ගාවට යන්න හම්බෙන්නේ නැහැ. ගම් දෙක මැද්දෙදි මේ මිනිස්සයා දැඩිසේ ගිලන් වෙනවා. එතකොට පහු කරපු ගමත් දුරයි, වෙද මහත්තයා ඉන්න ගමත් දුරයි. පින්නතුනි මේ ලෙඩාව දකින්න එක මිනිස්සෙක්. ඒ මිනිස්සයා කරන්නේ මොකද්ද? පුළුවන් හැටියට මේ ලෙඩාට උපස්ථාන කරනවා. උපස්ථාන කරලා මේ මිනිස්සයා ප්‍රාර්ථනාවක් කරන මොකද්ද? අනේ මේ ලෙඩා, මේ අසනීපකාරයා කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති. එහෙම කියන්නෙත් මොනව කළාද? පුළුවන් හැටියට උපස්ථාන කළ. ඒ වගේ තමයි මිනිහෙක් කියලා 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 කියන දේ අහන්න නැත්තම් හිතන්නේ කවදා හෝ දවසක මේ මිනිහ හොඳ මිනිහෙක් වුණොත් මට ඇති. එච්චරයි. අන්තිමය කායික වශයෙන් පිරිසිදුයි, වචනයත් පිරිසිදුයි, මනසත් පිරිසිදුයි. ඉතින් හැම පැත්තක්ම හොඳයි නේ. ඒතර මේ බුදු කෙනෙක් කරෙහි ඇති වෙන දේශේ මොකද්ද? බුදුහාඳුරු දේශනා කළා මිනිස්සු හොඳින් හිටියත් මිනිස්සුන්ට බලන් ඉන්න එතකොටත් කේන්ති යනවා කිව්වා. ඒ මිනිස්සු ඉන්නවා. මිනිස්සු දියුණුනකොට එහෙම බලන් එතකොටත් කමකට කේන්ති යනවා. ඒ වෙලාවට කේන්ති අරන් හරියන්නේ නැහැ. ඒ වෙලාවට කරන්න ඕනේ මමත් කවදා හෝ දවසක මේ වගේ තත්ත්වයට පත් වෙන්න උත්සාහය ගන්න මිසක ඒ දෙයට කේන්ති අරගෙන හරියන්නේ නැහැ. මෙන්න උපමාව දේශනාවේ කියනවා. මේ වතුර තිබහ වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා බහිනව සීතල ජලයේ තියෙන පොකුණකට බැහැලා. ඉතින් මේ මිනිස්සයා ඉස්සෙල්ල මේකෙන් හොඳට වතුර බොන, වතුර බීලා ගොඩටත් මේ වතුර බීලා මේකෙන් නානවා. නාලා හොඳට නාලා ගොඩට එනවනේ. ගොඩට ඇවිල්ලා ළඟ තියෙන පින්නතුනි කුඹුක් ගහක්. මේ කුඹුක් ගහයට මේ මිනිස්සයා හොඳට පැය ගාණක් බුදියනවා. බුදිලා මෙන්න දැන් ගෙදරට යනවා. දැන් මෙහෙම කියනකොට ඔයත් දන්ට මොකරි කේන්තියක් වගේ හිතෙනවද? නිකන් තරහාවක් වගේ නෑනේ. හිතෙන්නේ මොකද්ද? අනේ මටත් වැඩිය හොඳින් ඉන්න මිනිහෙක් නේ. අපිට තියෙනවද ඒ වගේ නිදහසක්? අපිට එහෙම නිදහසක් නෑ. ඒ කියන්නේ වතුර තිබහ තිබුණා, ඒකෙන් වතුර බිව්වා, ඒකෙන් නෑවා. ඊට පස්සේ ඒ මැදට ගොඩට ආවා, අතන කුඹුක් ගහයට බුදිය ගත්තා. මෙන්න දැන් ගෙදරත් යනවා. ඉතින් අපිට එහෙම නිදහසක් නෑනේ. අපිට එහෙම නිදහසක් නෑ කියලා ඒකට කේන්ති අරන් හරියන්නේ නෑ. මමත් කවදරි දවසක ඒ වගේ නිදහසක් හදා ගන්නට ඕනේ. ඒක ලස්සනයි. මතක තියාගන්න ඕන වෙලාවක අපහසුයි කරන්න අපහසු නැත්තේ නෑ පින්නතුනි. පුතග්ජන හිත්නේ. ඒ නිසා ඒවා දිනු කරන්නට ඕනේ පින්නතුනි පුළු පුළුවන් විදියට. ඊට පස්සේ බුදුහාඳුරු දේශනා කරනවා මනුස්සානං පියෝ හෝති. මනුස්සයන්ට පින්නතුනි ප්‍රිය වෙනව මෛත්‍රී භාවනාව කරන කෙනා. අනිත් එක මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට නිතර පින්නතුනි හැසිරෙන තැනක තිබෙන මල් ගහක වුණත් ඒ මල් හරි සුවඳයි. එහෙම තියෙනවා. මල් ගහක වුණත් මල් හරි සුවඳයි. ඒ වාගේ මෛත්‍රිය කරනකොට ගස්කොළන් වුණත් පින්නතුනි ළඟපාත තියෙන ඒවටත් පින්නතුනි ප්‍රාණේ තියෙනවනේ. ඒවත් බොහෝම ලස්සනට පින්නතුනි පිබිදෙනවා. එතකොට ඉතින්නේ මිනිස්සේගේ මෛත්‍රිය නිසා මේ පරිසරයට පවා පින්නතුනි කොච්චර සාන්තියක් වෙනවද. ඒ කියන්නේ මනුස්සානම් පියෝ හෝති. මිනිස්සුන්ටත් පිය වෙනවා. මේ දේශනාවේ කියනවා දරුවෙක් නම් මෛත්‍රී වඩන දරුවාගේ තමන්ගේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ප්‍රියමනාප වෙනවා. තමාට අම්මට පුතා පේන්න බෑ, පුතාට අම්මා පේන්න බෑ. ඒ වගේ තත්ත්ව තියෙනවනේ පින්නතුනේ. අර බුදුහාඳුරු දේශනා කළානේ
මේ කාලේ කියන්නේ මේ කල්පයේ පින්නතුණි අවසාන වෙනකොට පින්නතුන් දන්නවා මුර්ගසන් වර්ෂාවක් වහිනවා. ඒ වර්ෂාවට තෙමෙන්න හොඳ නැහැ. ඒ වර්ෂාව එක දිගට සතියක් වහිනවා. මුර්ගසන් වර්ෂාවනේ. මොකද ඒ වර්ෂාවට තෙමෙන සෑම මිනිහෙක් තුළම හටගන්නව බද්ධ වෛරයක්. ඒ වෛරය කොච්චරද කියන්නේ අතට ගන්න දේ මොකක්ද? ඒක ආයුධයක් බවට පත් වෙන අනිත් මිනිහට දමල ගහන තත්ත්වයට පත් වෙනවා. මේත්මුවෙක්, මේ සතෙක්, මේ ත්‍රිසනෙක් කියලා ඒ වගේ தත්වයට පින්නතුණි අනාගතේ වැටෙනවා. ඔව්. ඒ වගේ தත්වයට පින්නතුණි වැටෙනවා. මොකුත් නිසා නෙවෙයි තින් කරුණාවක් මෛත්‍රිය. ඒ මොකක්වත් පින්නතුණි නැතිකම නිසා නෙවෙයි. නිසා මතක තියාගන්න අනාගතයේ දේවල් සිද්ධ වෙනවා. දැන් දැන්ම පින්නතුණි කුසලයේ කරන්න ඕනේ. ඔය යන කාලෙට අපිත් පින්නතුණි ඔය කොහේ හරි අස්සක මුල්ලක හිටියොත් අපිත් කොහෙන් කොහෙන් හරි පින්නතුණි ඔවට එහෙම් මෙහෙම් ගෑවෙනවනේ. ඒකයි කිව්වේ අවබෝධ නොකරගත්තු ධර්මිය අවබෝධ කරගන්නටත් නනසෝ කෙලෙස් නසන්නටත් පින්නතුනි උත්සාහයන්ත උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඊළඟට කියනවා අමනුස්සානං පියෝ හෝති. පින්නතුනි මිනිස්සයන්ට ප්‍රියමනාප වෙන වගේම පින්නතුනි අමනුස්ස දැන් මිනිස්සුනෝ ඔක්කොම පින්නතුනි අමනුස්සයෝනේ. කවුද? දෙවියනුත් අයිති වෙන්නේ. දෙවියනුත් පින්නතුනි අමනුෂ්‍ය. ඕ එතකොට මනුස්ස ලෝකේ අපි හොඳ වැඩ කරනකොට අමනුස්සානං පියෝ හෝති කිව්වේ අපි ලස්සනට මල්වට්ටි හදනකොට ලස්සනට බුදුන් වඳ ලස්සනට පින්කම් ගන්නකොට දෙවියන් හරි ප්‍රියයි සතුටුයි. ඇයි පින්නතුනි? දිවි ලෝකේ දෙවියන් තව වැඩි වෙනවනේ. දෙවියන් සතුට වෙනව මොකද? manuss ලෝකෙදි මිනිහෙ පින්කම් කරනවා අපේ ලෝකෙට එන්නේ. යන් දෙවි ආශිර්වාද කරනවනේ. කාටද? නිකන් නෙවෙයි පින්නතුනි, මෛත්‍රී භාවනාව කරන කෙනාට. අමනුස්සානං පියෝ හෝති. එතකොට දෙවියන්ගෙත් පින්නතුන් දන්නව පින අවසන් වුණාට පස්සේ ආපහු පින් කරගන්නෙන්නේත් manuss ලෝකෙට. හැබැයි පින් අවසන් වෙන දෙවියන්ට පින් තියෙන දෙවිවරු යමක් කියනව මොකද්ද? ඊතෝබෝ සුගතින් ගච්ඡ. බය වෙන්න එපා, යන්නේ සුගතියටයි. සුගතින් ගන්තා සුලද්දලාබං ලබ. manuss ලෝකෙට ගියාට කමක් නැහැ. හැබැයි ශ්‍රද්ධාව තියන අය විතරක් අන්න හරි අසුරු කරන්න කියනවා. කවුද මේ කියන්නේ? පින් තියෙන දෙවිවරු පින් අවසන් වෙන දෙවියන්ට කියනවා පින් අවසන් වුණාට බය වෙන්න එපා, යන්නේ සුගතියටයි. හැබැයි සුගතියට ගියාට කමක් නැහැ. ශ්‍රද්ධාව තියන අය විතරක් ඇසුරු කරන්න කියනවා. දැක්කනේ, ශ්‍රද්ධාව තියෙන විතරක් ඇසුරු කරයි. ශ්‍රද්ධාව ඒක නැති කරගන්න එපා කවදා. ඊට පස්සේ කියනවා පින්නතුනි මේ දේවතා රක්කන්ති. පින්නතුනි දෙවියොත් ආරක්ෂා කරනවා. දේශනාවේ කියනවා තමන්ගේ දයාබර දරුවෙක් රැක බලා ගන්න දෙමව්පියන් දෙන්න වගේ මෛත්‍රිය වඩන්නාට පින්නතුනි දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙනවා. අපි දේශනාවල කියලා තියෙනවා gedara budung wandira tana unath ලස්සනට පිරිසිදුව තියාගන්න ඕනේ. ඔයත්තන් ගෙවල් වල බුදුන් වදින තැන බුදුගේ හොඳ ලස්සනට තියා පින්නතුනේ තියාගන්න ඕනේ. ඒ ගිලම්පත තියෙන වීදුරුව පවා හැමදාම පිළිවෙලකට සබන් දාලා හොදන්න ඕනේ. අපිරිසිදුව බුද්ධ වන්දනා කරන්න එපා. අපිරිසිදුව බුද්ධ වන්දනා කළා මොනතරම් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ පින්නතුනේ. දූවිලි පොදක්වත් තියන්න එපා බුදුන් වදින තැන. එතන බොහොම ලස්සනට තියාගන්න පින්නතුනේ. මොන ප්‍රශ්නයාවත් එතෙන්ට යන්න එහෙම සමහරු කරනවා නැත්තේ නෑ. මම මගේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවන්ට කිව්වා. එතෙන්ට ගියාට පස්සේ මට ඔක්කොම ප්‍රශ්න මතක වෙනවා. අර ඒ වගේ දැන් අනුරාධපුර සමාධි පිළිමේ අදප මහ කළුගලට පින්නතුනි කරුණාවක් තිබුණ නෑනේ. ඒ කළුගලට මොකෝ මෛත්‍රියක් තිබුණයි. එහෙනම් ඒ එච්චර මහ විශාල කළුගලකට කරුණා මෛත්‍රිය දයාවනුකම්පාව කැව්වේ කවුද? පින්නතුනි ලස්සන හදවතක් තිබ මිනිහෙක්. කටුවයි මිටිය ඔක්කොටම දුන්නු තරමට පින්නතුනි පිළිම හදන්න පුළුවන්ද? බෑ. ඇයි පින්නතුනි? ගහන පිටිපහාර සැර වැඩි වුණොත් පතුරක් පින්නතුනි ගලෝල යනවා නේ. ඒක බොහොම සංගමයෙන් කරන්න ඕනේ. අනිත් එකේ විතරක් නෙමෙයි, ඒ මනුස්සයාගේ හිත කොච්චර ලස්සන වෙන්නේ නැද්ද? ඉතින් අදේ කටුවත් නැහනේ, අදේ මිටියත් නැහනේ, අදේ ගල් වඩුවත් නැහනේ. නමුත් ඒ මනුස්සයා හිත ලස්සන කර කර පේ ක්‍රියාව අදත් පින්නතුනි අනුරාධපුර මහමෙවුනාවේ තියෙන පින්නතුනි මතකයි ඉන්දියාවෙන් පිටරටෙන් පැවිල්ලා කිව්වනේ මේ සමාධි පිළිමේ දකිනකොට මේක දිහා බලන් ඉන්නකොට ජීවිතයේ සියලු ප්‍රශ්න අමතක වෙනවා. ඒ තරම් කරුණාවක් වැගිරෙනව සමාධි පිළිමේ. පුදුම මෛත්‍රියක් වැගිරෙන්නේ. එච්ච ලස්සන පිළිමයක් හදන්නේ මේ මනුස්සයාගේ හිත කොච්චර ලස්සන වෙන්නේ නැද්දනේ. අන්න දෙවියන් පවා පින්නතුනි වන්දනා කරනවා ඇති. අදේ හදපු ගල් වඩුව ජීවිතුන් අතර නැහනේ පින්නතුනි. මේ මනුස්සයාද දේවතාවෙක් හැටියට පින්නතුනි බෙදලා කීවතාවක් නම් අවිල්ල පින්නතුනි වන්දනා කරලා යන වැද්දනේ. අන්න තමන් කරගත්තු පිනෙන් දැක්ක නේද තමන් පින්නතුනි සතුට වෙන හැටි. ඊළඟට කියනවා නා සග්ගිවා විසංවා සත්තංවා. මෛත්‍රී භාවනාව කරන කෙනාට බුදුහාමුදුරු දේශනා කරනවා
ගින්නක් ශරීරගතවීමක් හෝ ඒවාගේම වසවිසක් ශරීරගතවීමක් හෝ ඒ කිසිවක් නෑ. අර උත්තරා කියන උපාසිකාව රජගහනුවර පින්නතුනි වාසය කළ එතුමිය දින 15ක් මහා දානමේ පින්නතුනි පින්කමක් කරමින් සිටිය. සිරිමා කියන ඒ ගණිකාව රත් වෙච්ච කැකෑරිච්ච පින්නතුනි මතකනේ කතාව. ඒ තෙල් ටික ගලන්න පින්නතුනි හැලුවා. නමුත් ඒ කිසිම දෙයක් උන්නේ පින්න මොකුන් නිසා නෙවෙයි, මෛත්‍රී. අර එළදෙනම් පින්නතුනි පැටියට කිරි දෙනවා. පුදුම කරුණ ලේ ටිකත් කෙටි බවට පත් වෙන්නේ මෙන්න මොකක් නිසා නෙවෙයිනේ. එතකොට ඒ වහ පෙටියට කිරි දෙන එළදෙනට අනේ පින්නතුනි කැලෑ වැද්දෙක් දුන්නක් අරගෙන මොකද ඊතලයක් අරගෙන විදින්න හැදුවා. මොන අදින වදිනව විදින්න බෑ. පින්නතුනි දරු පැටියෙකුට, ඒ කියන්නේ වහ පැටියෙකුට කිරි දෙන එළදෙනෙකුට විදින්න බැරි වුණා. ඇයි? ඒ එළදෙනගේ දරුවා ඒ වහ පැටියා කරෙහි තිබුණු මෛත්‍රියට. ඊළඟට කියනවා මුඛවන්නෝ විප්පසීදති, මෛත්‍රී භාවනාව කරනකොට මුහුණ හොඳට පැහැපත් වෙනවා, ලේ ධාතු පරිසදුයිනේ. ඊළඟට කියනවා තුවටං චිත්තං සමාධියති, මෛත්‍රී භාවනාව කරනකොට හිත ඉක්මනට තුවටං චිත්තං සමාධියති, හිත ඉක්මනටම සමාධිගත වෙනවා. අසම්මූලෝ කාලං කරෝති, ඊළඟට කියනවා පින්නතුනි මරණකොට මුලා නොවි ඒ සිහියෙන් කලුඩිය කරනවා. එකන සමහරු ගොඩක් පිළිබාවට පින්නතුනි 80ෙන් තමයි මරණයටපත් වෙන්නේ. ඒක පින්කමක්වත් මතක් වෙන්නේ, කරපු අහපු බණක්වත් භාවනාවක් මොකක්වත් මතක්. හැබැයි මෛත්‍රී භාවනාව කරන කෙනා බුදුහාර දේශනා කරනවා අසම්මූලෝ කාලං කරවති, පින්නතුනි මුලා නොවිය කරුඩිය කරනවා. අන්තිමට කියනවා උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝක උපගෝ හෝති, මෛත්‍රී භාවනාව කරන උපදින්නේ බ්‍රහ්මලෝකේ. අන්න දැක්කනේ, ඔය තමයි 11 වෙනි අන්තිම පින්නතුනි ආනිසංසය. එනිසා අපි අද බොඩාක් කරුණ පින්නතුනි ඉගෙන ගත්තා. ඔය ඇත්ත මේ අහපු සූත්‍රයක්, මෙත්තානිසං සූත්‍රයේ මේ පිරිත් පොත් වහන්සේ තියෙනවනේ, පිරිවානා පොත් වහන්සේගේ. මේක මේ අලුත් සූත්‍රයක් නෙවෙයි පින්නතුනි. ඒ කියන්නේ අලුත් කියන්නේ මේ නිතර අහන්න දකින් ලැබෙන සූත්‍රයක් නෙවෙයි, නිතර පින්නතුන් කියන සූත්‍රයක්. සමහර අම්බල ඉන්නවා පිරිවානා පොත් වහන්සේගේ එක සූත්‍රයේ ගානේ දවසට කියනවා. එතකොට ටික දවසක් යනකොට පින්නතුනි මුළු පිරිත් පොතම කියවලා ඒ පිරිවානා පොත් වහන්සේගේ පින්නතුනි මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා, හරි වටිනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනා බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් හැමදෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදී වහවහා චතුරාරි සත්‍ය ධර්මයක් අවබෝධ වේවා, සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්ට. අද බෞද්ධයා නාලිකාව ඔස්සේ විකාශනය කළ ලෝතුරු සුවය ධර්ම දේශනා පින්කම් මාලාවේ අද දායකත්වයේ භාරගෙන කටයුතු කළේ අපේ චම්පාකුඩලිගම මෑණියෝ, එවාගේම දියණිවරුන් තිදෙනා සහ බෑනාවරුන් දෙපළ, එවාගේම පුංචි මුණුබුරන් දෙදෙනා, එවාගේම අපේ කුඩලිගම අම්මගේ හිතවත් ඥාති හිතයි ශීනුත්, කල්යාණ මිත්‍ර හැමදෙනාමත් පිරිවරාගෙන මේ උතුම් පින්කම සිද්ධ කළ රැස්කරගත්තු මේ උදාාරතර පින අපි අනුමෝදන් කරමු. ඩේවිඩ් රණවීර ආදරණීය පියාණන් වහන්සේට මේ උතුම් පින අනුමෝදන් වේවා. චන්ද්‍ර අමර දිවාකර සමරසිං ආදරණීය මෑණියන්ටත් මේ පින් ලැබේවා. හේමපාල දේශබන්දු කුඩලිගම ස්වාමි පුරුෂයාණන්ට, දියණිවරුන්ගේ ආදරණීය පියාණන් වහන්සේට, මුරුඹුරන් දෙපළගේ ආදරණීය සීයට මේ උතුම් පින අනුමෝදන් වේවා. ඒවා කුඩලිගම අපේ මෑණියන්ට මේ පින්කම කරගන්නට බොහෝ පිරිසක් උදව් කළා, උපකාර කළා. මේ සම්බන්ධ වුණු හැමදෙනාගේම නමින් මියගිය ඥාතීන්ටත්, ඔය ඇත්තන්ගේ සසරගත ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් අමාමහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් දෙමු. එවාගේ අපේ චම්පාකුල්ලිගම මෑණියන්ගේ උපන්දිනයේ දෙන්නේ මැයි මාසේ 13 වෙනිදා. ඒ වෙනුවෙනුත් තමයි මේ උතුම් පින්කම අම්ම සිද්ධ කළේ. එනිසා අපි ආශිර්වාද කරනවා අපේ චම්පාකුල්ලිගම මෑණියන්ට විජයශ්‍රී ජයශ්‍රීමා බෝහාම්දුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ද්‍රෝණියක් ධාතුන් තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදය ලැබේවා. ඒ පිහිටෙන් අපේ චම්පාකුල්ලිගම අම්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නියම මෑණියන්ට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම
දියනිවරු තිදෙනාටත් භෑනාවරු දෙපළටත් පුංචි මුණුබුරන් දෙපළටත් අද දින මේ ධර්ම දේශනාව සඳහා ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි මේ කල්යාණ මිත්‍රද ඇති හැමදෙනාටමත් ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් මේ උතුම් දේශනාව ශ්‍රවණය කළා ඒ හැමදෙනාටමත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මාබිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. රටදෑ වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. අපේ දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවනින්ම නිවී සැනසේවායි. සාදු 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 කියලා පින් දෙමු. ඒ පුණ්‍යානුමෝදනාවත් ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.